බෝ ගමිය චනල්ලට ඔබ සසාදරෙන් පිරිගන්නවා. ඉතින් මං අද ඔබට ගේන්න හදන්න හොන්ද ප්‍රතිබ්ලාබයක් තියෙන කෘෂි අවස්ථාව ඒ මොකද දැන් ඔබ ගෙදෙදී පෝච්චිය දෙක හිටවනව වෙන්න පුළුවන්. ඒක ආසාාවට සමට ඔබ ජොබ්යක් කන කෙනෙක් නැ. ඔබ හිතන හරි මගෙත් ප්‍රචශිස්සක තිය ඉටම තියන මේකේ වගා කල්ල කවරු හරි ලේබ කෙනෙක් එතන දාලා ලාභයක් ගන්න න ඔබ එියබවල හරි අමාරුවයි ලාපයක් න්න. අන්තිමට අර දාපු කෙනගේ පඩියවත් කවකරගන්න බැරින්. ඉති මේකට ප්‍රධාන හේතු කීපයක්ත් වනවා. මං අද ඔබට කියන මේ ක්‍රමය ඔබ පාවිච්චිකරත්. ඔබට ඔහු පඩියගවල ඊට වඩාස ඇහෙන්න්න අමතක රාදායමකුත් ගන්න පුළුව. හැබැයි ඔහුව පාර්්ටයිම් තමයි ඔබට තියාගන්න වෙන්නේ. මොකද මේකට ලේබස්ල ගොඩක් අඩුවෙන් තමයි? භවි මොකද මේක්‍රමේ. අර වර්ගරි දාසේ දාහ පොලිටනල් එකේද මල්චි කරල අර අකරගානක් වගා කල්ල තියෙනවා දැකල ඒගැන කොහොමදේ සිිස්ටම එක කියලා ඇ මේක හරි සරලයි මූලික වද මුුණ ද පොලිටනල නිර්ණයක වන ගොක් ලොක මුලිකවිදගෙන හැබයි මේ සිිටමි එකද එහම මූලික වියදමගුත් යන්නේ ප්‍රතිලාබය බලන්ඉන්නද. හොද ප්‍රතිලාබයක් ගන්නහුල. මේ සිිස්ටම් එක මෙහෙම. මේක ඉස්සරත් අපේ තිබුණ. ඉතින් ඉස්සරත් අපි වගා කරන කොටට මේ මල්ච් ක්‍රමවලට ඒ කියන්නේ ඒක පිදුරු දැම්ම දැංවුණනත්ව ඉංගුරු කහ හදනොට පිදුරදදාන. මොකද වල්ලනඒක පාලනය කරන්න පෝෂණයක් ගන්න ඒ වගේදේ. ඊළඟට ඔබ වැටිමාර කොලදානව පාසිධානවා. හැබැයි වෙනම දැන් තියනවා මේ මල්ච් වලට පපස්. මේ ඉටි කොල රෝල් හැයි සාමාන්‍ය ගනක ඉටි කොලට තොඩා ලාබයි මේක වෙනසතියෙන්නේෙ දැ මේ රෝලේ පැති දෙක් තියෙන. එක පැත්තක් ටික් සුදුවට හරු අනිිපත්ත කලු මේ සුදුවට හිරු පත්තමයි උට ගන්නන්නේ. ඉතින් මේකති කරන්න මෙහම දැන් මං ඔබට කල්ලා පෙන්න්නන්න දැ මෙතන මං මේ හට් එකක් ගහලතියෙන. මේ වැස්සෙන් ආරක්ෂණන් ද මේ අත්්‍යවශ්‍යම නහැ නමු දැම් මෙතැන්දි අපි මුලිම කරන්නේ පෝර දාලා. ඔබගේ මාධ්‍ය. ති ඔබ සාක් හිටනකො ඔබ දැගන්නන ොක්ද හොඳම මමාද කියල්. ඉති ම මෙතෙන්දි කරදහය කොහු බස් ගොම මතුපිට පස් මේ ඔක්කොම මිශ්‍ර කල්ල පාත්ති දාලතියන් මේ සාමාන්‍යෙන් අඩි දෙකේ වගේ පට්ටි. වැටි වැටි වගේ දාලති ඉති මෙතන වැටි තුනක් මේ වර්ගඩි දාහක වගේ යිඩක ග පන්සියක වගේ ප්‍රමාණඇත්තමං ඉඩ ගත්තේ මෙතන වැටි තුනක් දාගෙන යනු. ඉතින් මෙහම අප කොම්පෝස් දා. පැවැ හදලා මේකඉති ඔබට ලස්සන්ට ලයින් කළ හදාගන්නත් පුළුව හදලා ඊළඟට ඔබට කරන්න තියන මේට ඉරිගේේෂන් සිස්ටම එකක් දෙන්නවා. ඉති මේත් ලොකෝ වියදමක් යන්න. ඔබට වැෑල් එකක් දාල් එකන ඔබේ සාමාන්‍ය පC ලයින් එකෙම වැෑල්ල එකක් දාලා එතනින්. ඔබ දන්නව5 මේ ඔබ ගන්න තුළවුවන් ඉරිගගේන් ටම් තියන යි කෘෂිකාර්මි ඩය එකටග ඒකෙන් අරගෙන ඊළඟට ිපර්ස් හයිකන්න. ිපහයි කරන්න මෙහම මේ පංච එකෙන් මෙම පොඩ්ඩ පංච කල්ල පංචකර හර සිදුර ඒ සිදුට හෙලි මේ ්‍රිපස් සයිකන ති මේත් ඔබේ වගා වර්ගයනුව දැම් මම්මඉතින් දිනම් ගෝවා කැරට් බීට් ඒ වගේ වර්ග තම වගන්නේ ඉති ඔබ වවන්නව බලාපොරොත්තු වන වගා මාධ්‍යයනුව ඒ දුරෝභ තීරණය කරන ඉතින් මම එක මේ ලයින් එකකට එක බට ලයින් එක ගාන යනු ඒකත් අපි සෙන්ට එකට කරලා තමයි මේ ්‍රිපර් සයි කරන්න ඊළඟට මේ අගටෙන් කැප්ප එකක් වගේ ම අට ක්කරහට ද කැප යිතකන. එත ට මෙතන නක්ෂ එක දුන්නහම අපට ට ෝ තට ලබස්ලා න්න නැත උද්ද දල් වතුරදදාන්න. එහෙ ොන්න ටෝමටිේ යන. මේකට අපිට ඔන්න වර වෙන්චුර සිස්ටම් එක කයිල ීට සයිකල්ල මෙතන වන්නම පෝරවුන්න ොටෝ යන්නදන්න හල දන් දීර පෝ දෑ ම මෙත දින සීරසිය කාානික දම වගා කරන්න මේකට දියරපෝර දුන්නත් මම දෙන්න අපිම හදදන. ඒ කියන්නේ ඔය එකඒ ශාකසාරවලින් හදන දීර පොහොට. ඊළඟටක රසායිනික දව භාවිතා කරන්න කෘමිවිකර්ශකත් අපිම හදනව තමයි භාවිතගන්න ඉතින් ඒ දිහට දාන. ඊළඟට ඔබට කරන්නති ර්ධය මෙන්න මෙම මල් ්‍රෝල් අරංක රෝලන් කවල් කරගන්න. හරි ලේසි මේ මැද කානුවගේ තියෙන දෙකේ ඔබට යන්න ඉඩකට තියනවා. එතනින් ඔබට වග බලන්න පුළුවන් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. බෙහෙත් වගේදයක්තිය අවශ්‍යනං එකන කරම් විකාර්ශයක් එහෙම අපිම කාි හදන්යක් හරි ඔබට ස්ප්‍රේ කරන්න හලුව ඊළඟට ඔබට කරන්න තින මේක දැන් අපි පැල් පරතරය දැන් ඔබ වගහ කරන්න වර්ග අනුව අපිට පැල පර්තරය තීරණය කරන්නඕු. එතකොට දැන් මේකෙ තවද ඔපතුරගින් හරි රව් ක පන්්ිකයත් කර ද මේකට ඔට මං සරල උපක්‍රමයයක් තමයි කියෙන් ඔබට ගන්න තියන් මෙන්න මේ ෝගෙ ඉින්න එකක් කරගෙන මේ ටින්න එකට පොඩි හැඩ්ලක් වගේ හදාගන මොකද කෙම් අපිට අල්ලන් බැමි හැන්්ල එකක් හයිකරගෙන ඊළඟට ඔය හොඳට ගිනියම් වෙච්ච අගුරු හරි පොල් කටු අගුරු මොව හරි දාලා මේ රත් කරගන්න තොට මේ ටින්න එකරත් වෙලා තියන්නේ ඔබටර හැඩ්ල එක තියෙ හිද අතපිච ෙත්න. ඊළඟට අර පැල යන්න ඕනදන මේ මෑල්චදෙම තැනින් තැන තියන් මේ බලන් ලස්සනට රවන් රවන් කැපෙනවා. ඊළඟට මේ රවුන්් තියෙන තැන්වල ඔබට පැලෙන් පැලේ සිට වගෙන යන්න තිීන්. ඉතින් හරි සරලයි නමුත්. මේකේ තාක්ෂණය ඔබ ගත්තොත් මේ පාත්තිය බලන්න මේක සීයට සීයක් සාර්ථකන හැබැ හැබැයි මෙතැන් අපිට බලාපොරොත්තු වෙන්නේ දවසට සැයක් විතර පොඩ්ඩක් වැල් එක විනාට ජීපයක් ඇරිිය ච වාඩි දෙකතුනක් ඇති. එච්චරයි දවසට කරන්න ඕනේ. ඉතින් නැත්තං වෙන වගවල නම් මේේ වල් ගලෝල පිස්සු හැදෙනවා. ඇයි අරසාමාන්‍ය අපි අවශ්‍ය ෝගයට ඉස්සල වාල්ි කැවිල් ඔක්කොවාගෙන දවස් දෙකතුුණ මිසු ඉවරට මවර. ඉතින් දැන් ඔබ හිතල බලන් මේ වැඩය කරන්න ලේබස් ලවනැද. නෑ. ති ඔබටම කරලා ඔබටම හොඳ ලාබයක් කරන්න ඉතින් මෙන්න මේ වගේ මේ පොඩි සරල තාක්ෂණ ක්‍රමෝලට ඔබ යනවනං ඔබට ඔබේ වගාවේ ලාබේ දෙගුණ තෙගුණු කරගන්න පුළුව. දැනට ඔය ෝක ගොඩක් කරටල්වල මේ ක්‍රම භාවිතා කරල තමා ඔවන් මහා පරිමාණ වගා කරන්න ඉති මේ මං ඔබට ගෙදෙදදි සරලව කරගන්න ක්‍රමයක් තම කිව් ද මේට වෙනම මල් චීට්්‍ර එක අදන්න වෙනම යන්ත්‍රතියනවා මේ පැච සදන්න ප්ලාන්ස් ටෝමටික් පැලකරන්න යන්ත්‍රතියන හැමතේම. තාක්ෂණයනුව කරන්න තුළ ඉතින්. මේ සරල විදිහට ඔබ නික අත්හදා බලලා ඔබගේ සාමාන්‍ය එලියවානෙ එකයි අත්හදවල පොල්ලා කැල්ුලේට් කල්ල බරන්න ලාබය බලන්න ඔබට මේ විදිහට කලොත් ඇත්තටම කෘෂි ව්‍යවාකෙ ඉදිරු හොඳ ලාභයක් අරන්න සමහරවිට ඔබ ජොබ් අත්තරලා මේ කෘෂිකර්මය ශේෂත්‍රයට උත් ඒ කියල බලාපොරත්තු වන. ඉති මං මේ වීඩියෝ එකෙන් ඔබට අදහසක් දුන්නේ ඉති මේම ප්‍රායෝගික කල්ල බලන්න කොච්ච ර්ථක කියලා ඉ මේ වීඩියෝය එක ඔබට විතරක් නෙමේ අනිත් කෙනෙක්ටත් ඒකන කෘෂිකාර්මයට සම්බන්ධ වෙලා දී ියුණු වෙන්න කැමැති කෙනෙක්ටත් මේ ප්‍රෝජනවත් ඒ හිද ඔවන්ටත් දැනගන්න වීඩෝක ශෂයා කරන්න. ඔටත් අනිවාරයෙන් ප්‍රෝජනෝ. ඉතින් අපේ ගැමිය YouTube චනල් එක ඔබ පලවිනිවතාව බලනොනොන් දැම සතුක්‍ර් කරන්න අප පර වඩියුත් ොඩා තින ඒවනු ඔබට දැන ගන්න පුුව ඉදිරියේද ගේෙන මීඩියෝ මිස්වෙන් ඇතුව ලන්න අනිවාරයෙන් ෙල්ලයිකන්න එක ටච් කරලා අපිත් එක් හැමෝට මිස්සල් වඩියෝ බලන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. ඉතින් අප මේගේ තවත් වඩියෝක එකින් හැමුවම. ඔබට තෙරුවන් සරණයි. සයක්. සාර්ථක ප්‍රතිපර ලබා ගැනීමට පාරම් පරික වට්ටෝරු අනුව නිපද වෙන කාබනික දීර පොහොර කෘමි විකර්ශක. ග්‍රෝ බෑක්ස් ලබා ගැනීමට පහත අංකය අමත.